Nippon Paint Flex 400 waterproofs concrete permanently and effectively from Nippon Paint. ඒත් අපේ රටේ එක ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 4ක් විතර COVID ඒ වගේම ආර්ථිකයේ කඩාවැටීම නිසා සාමාන්‍ය තත්වයක් නැහැ. රැකියා ඇති වුණා නෙමෙයි සමහර අය රැකියා නැති වුණා. මම බාරගත්තේ අමාරුම කාලේ. ඉස්සෙල්ලා තිබුණේ මේ ආර්ථිකය ගොඩ ගන්න. දැන් 23 24 අවුරුද්දේ ඒ වැඩ කටයුත්ත කළා තියෙනවා. ඒක අවසන් කරන්න දැන් මම බලන්නේ. මොකද අපි අප්‍රේල් 20 22 අපි කිව්වා අපි බංකොලොත් කියලා. ඉතින් ලෝකේ අපි බංකොලොත් කියලා පිළිගන්නවා. දැන් අපිට තියෙනවා ලෝකේ අපිව පිළිගන්න ඕනේ බංකොලොත් නැහැ කියලා. මොකද බංකොලොත් වෙලා තියෙනවා නම් අනික් බැංකු පිටරට බැංකු අපි එක්ක වැඩ කරන්නේ. ඒකයි මම ඉස්සෙල්ලාම බලන්නේ කරන්නේ. ඉතින් ඒක මම දන්නවා දැන් ඔක්කොම ආවාගේ අමාරුවෙන් ඉන්නේ විශේෂයෙන්ම රැකියා බලාපොරොත්තු වෙන අය. රැකියා කරන අයගේ වේතනය මදි. ඇයි මේ විරැකියාව ඇති උනේ? මේ විරැකියාව ඇති උනේ අපි ගිය ආර්ථික ක්‍රමය සාර්ථක නැහැ. රැකියා තියෙන රටවල් තායිලන්ත වෙන්න පුළුවන්, වියට්නාම වෙන්න පුළුවන්, මලේසියාව ඔක්කොම අපනයන ආර්ථිකයක ඉන්නේ. තමන්ගේ භෝග, තමන්ගේ භාණ්ඩ සියල්ලම අපනයනය කරනවා. ඉතින් ඒගොල්ලේ අතේ මුදල් තියෙනවා. අපිට මුදල් නැහැ, අපි ණය ගන්නවා. දැන් ණය ගත්තාම අපිට ගෙවන්න බෑ. මම මේ ප්‍රශ්නයෙන් දැනට රට බේරලා දෙන්න. ඒත් අපි ආනායන ආර්ථිකයන් නම් ආපහු ණය අර ගන්නවා. එහෙම කරොත් මං කියනන් තව අවුරුදු 10කින් 15කින් මේක ඇති වෙනවා. ඊට වඩා අමාරුවෙන් ඇති වෙනවා. රජයේ රැකියා දෙන්නත් මුදල් නැහැ. අපි මෙතන ඉඳන් ආර්ථිකය පරිවර්තනය කරන්න ඕනේ. එහෙනම් අපිට ඉදිරියට යන්න පුළුවන්. දේශපාලඥ මේ කියන්නේ. ඡන්දේ කාලේ කිව්වා මට රැකියාවක් නැහැ කියලා කියනවා මං බලයට පත් කරන රැකියාව දෙන්නම් කියලා. ඒක හරියට හිස් පර්ස් එකකින් ගමනක් යනවා වගේ. පර්ස් එකේ අරගන්නකොට ගෙවන්න සල්ලි නැහැ. අපි දැන් දැනගන්න ඕනේ කෙලින් මේකට මූණ දීලා අලුතෙන් ආර්ථිකය පරිවර්තනය කළ රැකියාව හොයලා දෙන්න. ඉස්සෙල්ලා ගත්තේ සංචාරක ව්‍යාපාරය. මේක දියුණු වෙන්න රැකියා ඇති වෙන. දැන් මේ ප්‍රදේශයටත් අපි සංචාරකයන් ගෙනල්ලා ලක්ෂ 25 වුණේක ලක්ෂ 50 කරන්න ඕනේ. දැන් ලංකාවට එන එකෙක් දවසකට $150 වියදම් කරන්නේ. අපි දැනගන්න ඕනේ එක $400-500කට ගෙනියන්න. දැන් සමහර තරුණයෙක් ක්‍රිප්ටෝ කරනවා. ඉතින් ක්‍රිප්ටෝ කරන්නත් සමහර රෙගුලාසි මට කිව්වා වෙනස් කරලා දෙන්න කියලා සංශෝධනය කරන්න. දැන් ඒ වගේම තියෙනවා තුන තමයි අපි බලන්නේ කෘෂිකර්මය. අනුරාධපුර රජ කාලේ අපි හාල් පිටරට යවුවා. කෝට්ටේ රජ කාලේ අපි කුරුඳු පිටරට යවුවා. සුද්දංගේ කාලේ තේ රබර් පොල් යවුවා. අපි නිදහස් වුණාන් පස්සේ මොකුත් යවන්නේ නැහැ. මොකද්ද අපිට වෙලා තියෙන්නේ? ඉතින් අපි දැන් බලන්න ඕනේ මේ ඉඩම් වලින් මීට වඩා හොඳ කෘෂිකර්මයක් කරන නවීකරණය කරන්න. ගමට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගේන්න. ඒක අපි එන අවුරුද්දේ ඉඳන් පටන් ගන්නවා. ස්මාර්ට් ඇග්‍රිකල්චර් කොරඹ කරන්න බෑ, ගාල්ලේ කරන්න බෑ. ඒක කිලිනොච්චි කරන්න පුළුවන්, වවුනියා කරන්න පුළුවන්, අනුරාධ කරන්න පුළුවන්. පොළොන්නරුවේ කරන්න. ඒක එක මාර්ගයක් අපි ඇති කරන්න යන්නේ. එහෙම දියුණු කරගෙන යන්න. අපනායන කෘෂිකර්මය ඇති කරන්න. ඊළඟට තියෙනවා අපේ කර්මාන්ත වැඩි කරන්න. ඒකෙන් රැකියා හොයලා දෙන්න. ඒකට අපි දැන් සැලසුම් අරගෙන යනවා. අපි යාපනයේ කංකසන්තුරේයි පරන්තනුයි මාංකුලම් වෙන් කළා තියෙන මේ ප්‍රදේශයේ තියෙන විශේෂයෙන්ම ආයෝජන කලාප ඇටියට. ඒ වගේම තිරුකුණාමලෙත් අක්කර 2000ක් විතර වෙන් කළා තියෙනවා. අන්න එතනින් තමයි ඊළඟට ගේන්න ඕනේ. කම්පියුටර් අධ්‍යාපනය ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි ඒ ගමන යමු. මෙතන හිර වෙලා ඉන්න බෑ. මම ඔය වයසේ හිටියද්දී ලංකාව තමයි ඉස්සරහින් හිටියේ. ආර්ථිකයක් හැටියට ලංකාව තමයි ඉදිරියේ හිටියේ. දැන් මම බලාගෙන ඉන්නකොට සිංගප්පූරු ඉස්සරහට ගිහින්, මලේසියාව ඉස්සරහට ගිහින්, තායිලන්තය ඉස්සරහට ගිහින්, චීනය ඉස්සරහට ගිහින්, වියට්නාම ඉස්සරහට ගිහින්, බංග්ලාදේශ ඉස්සරහට ගිහින්. මොකද අපි කරන්නේ? අපි තව මෙහෙම බලාගෙන හිටියොත් නේපාලෙ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්තානයේ ඉස්සරහටයි අපිට. මේ ක්‍රමයයි මේ පරණ ක්‍රමයේ ගෙනාවේ දේශපාලනයයි දෙකම අපි මාරු කරන්න ඕනේ. ඉතින් ආර්ථිකය පරිවර්තනය කරන්න දැන් අපි නීතියක් පාර්ලිමේන්තුවේ දාලා තියෙනවා. ඒක IMF ලෝක බැංකුව එකඟුණේ එකක්. මේක කතා කරගෙන යන්න. කියන්නේ ඒක පාර්ලිමේන්තුවට මම කියනවා ජූලි මාසේ සම්මත කරගන්න. අපි එතෙන්ට බැහැලා මේ වැඩේ කරමු. මම කැමති නැහැ මෙතෙන්ට රැකියා දෙනවා කියලා ගිහින් ඒක අමතක කරන්න. ඒ නිසා තමයි මම හිතුවේ මෙතන කියන්න අපිට යන්න තියෙන අලුත් පාරක ලෙහෙසි පහසු පාරක නෙමෙයි. ඒත් උස්සලා ගමු. කවුද හිතුවේ මේ 2022 වැටුනේ ආර්ථිකය අද මෙහෙම තියයි කියලා? කවුද හිතුවේ මෙච්චර මිනිස් වෙයි කියලා ඊයේ පෙරේදා කොළඹට වෙසක් බලන්න? අපිවත් හිතුවේ නැහැ. යාපනයේ වෙසක් තිබුණා මේ සැරේ. කොහොමද තයි පොංගල් හොඳයි, සිංහල දෙමළ අලුත් අවුරුද්ද හොඳයි, ක්‍රිස්මස් හොඳයි. අපි කොහොම හරි මේක අරගමු. මේ ලංකාවේ මිනිස්සු මේක කරන්න පුළුවන්. මේක ගොඩගත්තා
මම මේක පරිවර්තනය කළා ඔයගොල්ලෝ දෙන්න ඊට පස්සේ ඉදිරියට ගෙනියන්න. මේක මට කියන්න අමාරුයි ඇත්ත. ගිහින් රැකිය ඇල්ලන්න එපා. කවුරු හරි ආවොත් අහන්න කොහොමද අපිට රැකිය බී කරලා දෙන්නේ කියලා.